පොදු ජන පෙරමුණේ නායකත්වයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දුන්නාට පස්සේ ඔහුට පාර්ලිමේන්තුව පිළිගත් පක්ෂයක් නොවන නිසා ඔහුට විපක්ෂ නායක ධුරයෙන් අයින් වෙන්න වෙනවා. අපි අහනවා විපක්ෂ නායක ධුරයෙන් අයින් වෙනවද? ඒ වගේම මහින්ද සිරිසේන ජනාධිපතිවරයාගෙන් අහනවා පොදු ජන පෙරමුණේ නායකත්වයේ ගත් සැනින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ කණ්ඩායමගේ පක්ෂ සමාජිකත්වයේ අයින් කළ පාර්ලිමේන්තුවේ නියෝජනය අයින් කරනවාද කියලා. අපිට කිසිම බලපෑමක් නැහැ. පරාජය කිරීමට ලේසිම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. අපි අභියෝග කරනවා එතුමාව දාන්න. අපි පසුගිය ජනාධිපතිවරණයට වඩා විශාල ජයග්‍රහණයක් ලැබනවා. අපි ආයේ එන එකට තමයි කැමති. දැන් මේ මට කතා නොකර මේ වතුකරේ ජනතාවකින් ඇහුවොත් කවුද ග්‍රීසියකා ගෙනාවේ කියලා ඒගොල්ලෝ කියයි. සුදු වෑන් ගෙනාවේ කවුද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියයි. ඉතින් එහෙම කෙනෙක් එන එකට අපි කැමති. මොකද මිනිස්සුන්ට අපිට තියෙන එක මතක් කරලා දෙන එක විතරයි. මෙරටේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා එදා රාජපක්ෂලා අපි එළෙව්වේ මෙරටේ මිනිස්සුන්ට වෙනත් දිසානතිකට මේ රට අරන් යන්න අවශ්‍ය නිසා. මෙරට මිනිස්සුන්ට නිදහස අවශ්‍ය නිසා. මෙරටේ මිනිස්සුන්ට තවදුරටත් මෙරටේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න අවශ්‍ය නිසා. ඒ නිසා අපි සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ වගේ මහත්තේ මෙරටේ අපේ අපේක්ෂක කඳවුරත් එක්ක එකතු වෙන්න පුළුවන් තවත් එක්තරා අපේක්ෂකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට මේ අවස්ථාව මහින්ද රාජපක්ෂ මහත්තයා දෙනවා නම් ඒක විශාල ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂය අපිට.